శుభ దవసక్ వేవా కేల ప్రార్థన కర్న హ మోటమ మమద హదన్న లేస్తి వెన్ని హుమాల టర్బైన్ ఎక ఏ కన్నే హుమాలయం తలబంబరయక్ కరకవా గన్న సరళమ అవస్థావక్ గన తమై మే కీల దెన్న యాన్ని మే ఉపకరణే సాదా గన్న మట అబేయక్ అవశ్య వెనో ఏ అబేయ హదా గన్న తమై మమ్ మే మెషిన్ ఎక దాగన కరన్న యాన్ని मम दमे अबे यंत्र गलवगत्ता दम मेक मगे तलबंबरेट सविकरगंड तम यानी मे तलबंबरे कोट समट हमुने यतुपैदि अलुत्कन तेन की एक अनवश्य कोटस अयिंकर मम मे विदेट हदागन तीन दंगल पेन मे अबे अबे विष्कंबे पोड़ी अपे तलबंबरेट सविकरगण एक मम मेक वटेट कार्डबोर्ड कैबल अलवगण अलवगन हुदीन सीरकर गंड तमय दमे अन्े मम मे हुमाल टर्बाइने हदने हेतुने प्रधान कारण देखा निशा एकाक्तमय मेक हायसह हतश्रेणी वल विद्याव विषय निर्देशे तीन सरल क्रियाकारकमक एवं मे अनितगतमय गुडा कपेरटे नवनिपयंकरण कमति पिरीसीनो मे सरल संकल्पय मे सरल हुमाल टर्बाइन संकल्पय अपीट विशालव दिवनु करला अपीट पुलवा हुमाल विदुलि बलागारे अप्पव हदन्न ओगुल दन्नवेति नुरच्चोले ताप विदुलि बलागारे वेन्नेत मेन्न मे वगेम क्रियावलियक् तमयि दम्मम तलबंबरे तियेन सिदुरट मे अबे होंदिन हिर करगन्नवा मेम टिकक् अपहासु वडक् ए उनाट मम मेक हिर करगन्न होंदट एतकोट तमयि अपे कार्ये वडात् पहासु वेन्ने හොඳයි මම දැන් මේ විදිහට මේක හදාගත්තා දැන් මට කරන්න තියෙන්නේ මේකේ හරි මැදින් සිදුරක් විදගන්න එක සිදුරක් විදගෙන මේකට මේකේ මැදට අපි කූරක් සවි කරගන්න ඕනේ මේ සඳහා මම ගොඩක් වෙලාවට පාවිච්චි කරේ සෙල්ලම් බඩු වල තියෙන කොටස් තමයි පාවිච්චි කරේ එහෙම නැත්නම් මේ වගේ කූරු AliExpress එකේ eBay එකේ ගන්නත් තියෙනවා මේ වගේ වැඩක් කරන්න මේ වගේ මැෂින් එකක් අත්‍යවශ්‍යම කියලා නැහැ අපිට කල්පනා කරලා අවශ්‍ය අවස්ථාවට අදාළව අපිට ඕන කරන කොටස හදාගන්න මොනවාම හරි දෙයක් පාවිච්චි කරන්න පුළුවන් දැන් මගේ ළඟ මේ මැෂින් එක තියෙන නිසා මම මේක පාවිච්චි කරනවා ඕගොල්ලන්ට මේ වගේ මැෂින් එකක් නැත්නම් හෑන්ඩ් ඩ්‍රිල් එකකින් වුණත් මේ වැඩේ කරගන්න පුළුවන් අනිත් එක මේම රවුමක් කපා ගන්න අත්‍යවශ්‍යමයි කියලා නෑ ඕගොල්ලන්ට වෙන මොකක් හරි දේ විකල්පයක් පාවිච්චි කරන්න පුළුවන් මම මේකට පාවිච්චි කරේ මට තියෙන සුදුසුම විකල්පේ මට තියෙන උපකරණත් එක්කලා මම මේක පාවිච්චි කරා තව නිර්මාණශීලී අදහස් තියෙනවා නම් ඕගොල්ලන්ට මේට වඩා මේක දියුණු මට්ටමට හරි එහෙම නැත්නම් මේට වඩා මට වඩා වෙනස්ව ලස්සනට හදා ගන්නත් පුළුවන් මම දැන් මේ ඉදිරිපත් කරන්නේ හුමාල ටර්බයින් එකේ තියෙන සරලම සංකල්පය ඒක නිසා කිසිම කෙනෙක් මේකට සීමා වෙන්න ඕනේ නැහැ ඕගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය මත මේට වඩා තවත් නිර්මාණශීලී දෙයක් කරන්න පුළුවන් මට අවශ්‍ය වෙන්නේ ඒකයි හොඳයි මම දැන් මේක විද ගන්නවා විද ගන්න කලින් මම මේකේ හරි මැද ලකුණු කරගත්තා දැන් මම මේ මැෂින් එක ආදරෙන් මේක විද ගන්නවා මම දැන් මේ හදාගත්ත උපකරණ ටික එකලස් කරන තැනට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේකට මට තව අවශ්‍ය වෙනවා හුමාලේ නිපදවා ගන්න ටින් එකක්. දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ තලබඹරේ හදාගෙන හිල් කරගෙන තියෙන එක. ඒකට මම මෙහෙම කූරක් සවි කරගන්නවා. මේ කූර ඔන්නෝම හයි කරලා ඊට පස්සේ මේ දෙපැත්තට මේක රඳව ගන්න එපැයි දෙපැත්තට රඳව ගන්න මම පාවිච්චි කරේ මෙහෙම හිල් කරගත්තු අයිස්ක්‍රීම් කෝටු දෙකක් තමයි මම මේක පාවිච්චි කරේ. මේකට මේකත් මම ඩ්‍රිල් කට් එකකින් මැෂින් එකට දාලා විදගත්තෙත් නැහැ මම මේක අතින් ඔහම කරකවලා තමයි විදගත්තේ දැන් මම එක කෙලවරකට මෙහෙම එක කෝටුවක් සෙට් කරගන්නවා අනිත් පැත්තට අනිත් එක අහි කරගන්නවා ඊට පස්සේ මේක නිදහසේ කරකැවෙන්න පුළුවන් විදිහට තමයි අපි මේක හදාගන්න ඕනේ අනිත් එක මම මේකෙන් විදුලිය නිපදවා ගන්න පොඩි ට්‍රයි එකක් දෙනවා දැන් මගේ මේ උපකරණ ටික මම මේ වගේ රිජි ෆෝම් කැබල්ලක් අරගෙන
රිජිෆෝම් කැබැල්ල තමයි හයි කරගන්න යන්නේ. රිජිෆෝම් කැබැල්ල පහසු නිසා තමයි මම මේක රිජිෆෝම් කැල්ලක් තෝරගත්තේ. දැන් මම මේකට ටින් එකක් පාවිච්චි කරනවා කියලා කලින් කිව්වනේ. ඒ කියන්නේ මේ ටින් එක ඇතුලේ තමයි අපි හුමාලය හදාගන්නේ. ටින් එක තමයි රත් කරන්නේ. ඉතින් ටින් එක රඳව ගන්න ඕනේ. මේ තලබඹරය සවි කරගන්න ඕනේ. මේකෙන් විදුලිය නිපදවනවා නම් මම මේ වගේ මෝටරයක් පාවිච්චි කරන්න උත්සාහ කරා. මේක මෝටරේ කරකැවෙද්දි විදුලිය නිපද වෙනවා. ඉතින් අපි තලබඹරේ කරකැවෙද්දි විදුලිය නිපදවා ගන්න උත්සාහයක් කරමු. දැන් මම මෙහෙම මේ කෝටු දෙක පොඩ්ඩක් මේ රිජි ෆෝම් එකේ සිදුරක් විදලා මෙහෙම සවි කරගන්නවා. ඒ සවි කරගෙන මම මේ කෝටු දෙක සිදුරු දෙකට මේ තලබඹරේ සවි කරගන්නවා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේක නිදහසේ කරකැවෙනවා. දැන් මේ හුමාල ටර්බයිනේ විදුලි ජනකයේ විදිහට මම පාවිච්චි කරන්න යන්නේ මෝටරයක්. එතකොට මෝටරේ කරකවා ගන්න කප්පි දෙකක් ඕන වෙනවා. මම මේ පොඩි ප්ලාස්ටික් කප්පියක් ගත්තා. මේ තලබඹරේට එක කප්පියක් සෙට් කරගන්නවා. අනිත් කප්පිය මෝටරේට සවි කරගන්නවා. හැබැයි මේක මම මේ පෙන්වන්න තමයි මෙහෙම කරන්නේ. මේ ලොකු කප්පියකින් පොඩි කප්පියක් කරකවනවට වඩා පහසුයි කුඩා කප්පියකින් ලොකු කප්පියක් කරකව ගන්න එක. ඒක නිසා මම මේකට කප්පි දෙක මාරු කරලා පෙන්වන්නම් ඉස්සරහට. මේක දැන්ට මෙහෙම තියෙනවා. දැන් මේක නිදහසේ කරකැවෙනවා. දැන් මේකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. හැබැයි මේ අයිස්ක්‍රීම් කෝටු දෙක එහෙම සෙලවෙන නිසා මම මේකට තව පොඩි කෑල්ලක් කපාගෙන සුපර් ග්ලූ භාවිතා කරලා අලව ගන්නවා. මේ තලබඹරේ කරකවන්න හුමාලයේ නිපදවා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම මේ වගේ තීන්ත ටින් එකක් පාවිච්චි කරනවා. තීන්ත ටින් එකේ තියෙන සමහර අහිස් අවකාශ තිබ්බොත් එහෙම එතනින් හුමාලය ලීක් වෙන්න පුළුවන්. ඒක නිසා මේක හොඳට ටින් එකට තද කරගන්නවා. දැන් මම තලබඹරයත් හුමාල ජනකයත් එකට සම්බන්ධ කරගන්න තමයි යන්නේ. ඒකට මම කම්බි කෑලි දෙකක් නමාගෙන තියෙනවා මේ ටින් එක රඳව ගන්න. හුමාල ජනකයේ විදිහට පාවිච්චි කරන ටින් එක. එතකොට මේ කම්බි කෑලි දෙකක් අරගෙන මෙන්න මේ විදිහට ටින් එක රඳවන්න පුළුවන් හැඩයක් හදාගෙන මේ රිජි ෆෝම් එකට සවි කරගන්නවා. මේ ටින් එක ඇතුලේ එහෙමත් නැත්නම් හුමාල ජනක ඇතුලේ නිපද වෙන හුමාලයේ එළියට ගන්න ක්‍රමයක් තියෙන්නත් ඕනනේ. ඒකට මං කරේ මේ ටින් පියනේ ඉතාමත් කුඩා සිදුරක් විදගත්තා. මේක ගොඩාක් කුඩා සිදුරක් විදගන්න හේතුව තමයි ඇතුලේ හුමාලයේ හැදිලා ලොකු පීඩනයකින් එකතු වෙනවා. ඊට පස්සේ පිට වෙන්න තියෙන්නේ ඉතා කුඩා සිදුරක්. එතකොට වැඩි වේගයකින් මේ සිදුරෙන් හුමාලය එළියට එනවා. එතකොට අපිට වැඩි ශක්තියක් ලබාගෙන මේ තලබඹරේ කරකවා ගන්න පුළුවන්. හොඳයි, දැන් මම මේ ඇටවුමේ මූලික හදා ගන්න ඕන කොටස් ටික සේරම හදාගෙන අවසන්. දැන් අපිට මේක කොහොමද වැඩ කරන්න කියලා බලන්න තමයි තියෙන්නේ. ඔයගලන්ට පේන ඇති මේ තියෙන්නේ මම අර විදුලි ජනක යන්ත්‍රය විදිහට පාවිච්චි කරන මෝටරය. ඒක කරකැවෙද්දි බල්බ් එක පත් වෙනවා පේනවා ඇති. දැන් මම අර කලින් තිබිච්ච ලොකු කප්පිය මෝටරයට හයි කරගෙන පොඩි කප්පිය හයි කරගත්තා තලබඹරේට. දැන් ඔයගලන්ට පේන ඇති මෙහෙම රබර් පටියක් දාලා ඒක බෙල්ට් එකක් විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන් මේ තලබඹරේ කරකැවෙද්දි මෝටරේ කරකවා ගන්න. එතකොට මේ බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ අපිට කරන්ට් එක ගන්න පුළුවන්. දැන් මේක පොඩි කුඩා ඇටවුමක් නිසා මම නම් හිතන්නේ නැහැ අපිට මේ හුමාල ජනකයෙන් එන හුමාලයේ ශක්තිය මේකට ප්‍රමාණවත් වෙයි කියලා. ඒක නිසා අපි දැන්ට නිකමට බලමු මේක කොහොමද කරකැවෙන්නේ කියලා. දැන් මම මේකට තාපය සපයන්න යන්නේ. තාපය සපයන්න දැන් මම පාවිච්චි කරන ඉටිපන්දමක් හරි ගෑස් ටෝච් එකක් හරි තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අපිට පුළුවන් ලොකු එකක් හදනවා නම් දර පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ගල්ලඟුරු බලාගාරේ නම් පාවිච්චි කරේ ගල්ලඟුරු. හරි, දැන් මම මේ කුඩා සිදුර ඇතුළට වතුර පුරව ගන්නවා. මොකද අපිට හුමාලය හදාගන්න ජලය ඕනේ.
හරි දැන් ওই විදිහට මම කීප පාරක්ම ජලය ටිකක් පුරවගෙන තියෙන්නේ. ජලය ගොඩාක්ම පුරවගෙන නැහැ. වැඩි වෙලාවක් කාලයක් ගත වෙන නිසා රත් වෙන්න. ඒක නිසා ජලය ඉතා සුවල්ප ප්‍රමාණයක් පුරවගෙන තියෙනවා. දැන් මම මෙහෙම දැල්ලුපු ඉටිපන්දම මේ ටින් එකට යටින් තියෙනවා. මේ ඉටිපන්දමේ දැල්ලත් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වෙන්නේ නැති වෙයි. අනිත් එක මේ මම මේ මෙතන කරන තැන හුලං ගොඩක් තියෙනවා. ඒක නිසා ඉක්මනට රත් වෙන්නේ නැති වෙයි. හැබැයි මම මේක ඉක්මනට රත් කරගන්න ගෑස් ලාම්පුවක් පාවිච්චි කරනවා. එතකොට ඉක්මනට බලා ගන්න පුළුවන් කොහොමද මේක කරකැවෙන්නේ කියලා. දැන් මේක ඇතුලේ තියෙන වතුර ටික ටික රත් වෙගෙන එන්නේ. සමහරට ඔව් දැන් මේක සද්දයක් ඇහෙනවා. ඇතුලෙන් වතුර රත් වෙගෙන එනවා. ඔයගොල්ලන්ට පේනවත් ඇති හුමාලයේ ටිකක් පිට වෙනවා. ඉටිපන්දමේ දුම නෙමෙයි සුදු පාටට වගේ පේනවා. ඇති ඔයගොල්ලන්ට හුමාලයේ පිට වෙනවා මේ සිදුරෙන්. හැබැයි හුමාලේන ප්‍රෙෂර් එක මදි. ඉතින් අපිට මේක එන ඇතුලේ හුමාලයේ හැදෙන වේගය වැඩි කරගන්න ඕනේ. ඒක නිසා මම මේ ගෑස් ලාම්පුව පාවිච්චි කරලා ඔන්න රත් කරන්න ගන්නවා. එතකොට බලාගන්න පුළුවන් කොයි විදිහට හුමාලේ එන්නේ කියලා. දැන් පේනද? දැන් තව පොඩ්ඩක් ඔන්න හුමාලේ එන එක පොඩ්ඩක් වැඩි වුණා. ඔය දැන් ටික ටික හුමාලේ එන වේගය වැඩි වෙනවා. ඔයගොල්ලන්ට පේනද? චුට්ටක් විතර මේ තලබඹරේ කරකැවෙන්න ගන්නවා. දැන් මම මේකට අතින් පොඩි තල්ලුවක් දීපුවම දැන් තලබඹරේ දිගටම කරකැවෙනවා. දැන් මේකට අතින් තල්ලුවක් දෙන්න ඕනේ නැහැ. නිකම්ම මේ හුමාලය දැන් හොඳට හැදෙන ඇතුළු හුමාලය අධික වේගයකින් එන හින්දා දැන් නිකම්ම මේ කරකැවෙනවා. මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ දෙයක් ට්‍රයි කරලා බලන්න. ඉස්කෝලෙන් ළමයි ඉන්නවනම් මේක ට්‍රයි කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිස්සමට කරන්න. මේකෙන් මේක දියුණු කරලා වැඩි දියුණු කරලා අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් බවට පත් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඔයගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය මත මම අවශ්‍ය මූලික සංකල්ප ටික කියලා දුන්නා. ඔයගොල්ලෝ ඉස්සරහට හොඳට තමන්ගේ බුද්ධිය මෙහෙවලා මේකෙන් අලුත් දෙයක් කරන්න කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේම තවත් අලුත් දෙයක් හදන හැටි, මොනවා හරි දෙයක් කරන හැටි ගැන අලුත් වීඩියෝ එකක් මම ආයෙත් අරන් එන්නම්.